අයිබෝවන් මංවද කියල දෙන්න අලුතින්ම ්‍රී සට් එකක් මිලදී ගත්තර පස්ස එක තනියම ඇක්ටව කරගන්න ඕනි එක ඇක්ටව කරගන්න ආකාරය තමයි මමද කියල දෙන්නේ. මම එකට හරියන්න අලුතින් ප්‍රීසට් එකක් මිලදී ගත්තා. මම මේ ප්‍රීසට් ඩෙකෝඩරේ මිලදී ගත්තේ ඩරස් එක හරහා ඔයටත් මිලදී ගන්න පුළුවන් ඩරස් එක තියෙනවා. මේක මිලදී ගත්තර පස්සේ මේකට ඇන්ට්‍රාවට සිග්නල් අල්ලගන්න ආකාරය මම කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා එකත් බලන්න. එකෙන් තමන්ට සිග්නල් අල්ලගන්න පුළුවන් තනියෙන්ම. මේ දේවල් ටික තමයි ලැබෙන්නේ අපිට වගේම් සහතිකෙත් හම්බ වෙනවා. අපි වගේම් සහතිකේ පුරෝලා ඒගොල්ලන්ගේ කියන මේ ෆෝම් එකේ තියෙන QR එක ස්කෑන් කරලා ඒකට අප්ලෝඩ් කරන්න. මගේ කලින් ප්‍රීසෙට් එකක් තිබුණ නිසා ඇන්ට්‍රාව ඔක්කොම ඒ විදිහට හරවලා තියෙන්නේ සිග්නල් අල්ලලා තියෙන්නේ. මගේ පරණ තිවිච්ච තැනට අලුත් ඩෙකෝඩරේ හයි කරන්න හදාන්නේ මම. බලමු හයි කළා. දැන් ඔන්න හයි කරලා තියෙන්නේ. දැන් මුලින්ම කරන්ට් එක දීලා බලමු කොහොමද ඔන් වෙන්නේ කියලා. ඔන්න දැන් ඔන් වුණා. අපි දැන් බලමු ටීවී එකේ මොකක්ද මුලින්ම වැටෙන්නේ කියලා. ඔන්න මුලින්ම ඔන් වෙලා ෆ්‍රීසෙට් කියලා මුලින්ම වැටුණා. ඊගවට බලමු මොකක්ද වැටෙන්නේ කියලා. මෙන්න සිග්නල් අල්ලගන්න කියලා මුලින්ම සිග්නල් බාර් එක වැටෙනවා. මගේ කලින් සිග්නල් අල්ලලා තිබිච්ච නිසා එටික ඔක්කොම සාමාන්‍ය විදිහට සිග්නල් තියෙනවා 90ක් සහ 80ක් විදිහට සිග්නල් තියෙනවා පෙන්නනවා. දැන් සිග්නල් තියෙන නිසා මං ස්ටාර්ට් සර්ච් දෙනවා. දැන් මට channel ටික මගේ ස්කෑන් වෙලා තියෙනවා. TV channel 64ක් සහ රේඩියෝ channel 5ක් මේ කාලෙදි ෆ්‍රී සෙට් එකේ නොමිලේ ලබා දෙනවා. ඇක්ටිව් කරගන්න අපේ සීරියල් නම්බර් එක තමයි අපිට දැන් මේ වැටලා තියෙන තිරේ. නමුත් ඊට කලින් අපිට මේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකක් ඇවිත් තියෙනවා. ෆ්‍රීසෙට් සමාගම් විසින් අලුත් සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකක් මේ ළඟදී නිකුත් කරා. ඒක නිසා ඒ සොෆ්ට්වෙයාර් අප්ඩේට් එක ගන්න කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ස්වයංක්‍රීයවම සොෆ්ට්වෙයාර් අප්ඩේට් එක සිද්ධ වෙනවා මේ වෙලාවේදී. දැන් සොෆ්ට්වෙයාර් අප්ඩේට් එක සිද්ධ වෙලා අවසානයි. දැන් ඩෙකෝඩරේ ආයෙ රීස්ටාර්ට් වෙනවා. දැන් ෆ්‍රීසෙට් එක ආයෙමත් ඔන් වුණා. දැන් බලමු මොකද වැටෙන්නේ කියලා. දැන් ආයෙමත් channel එක ඉන්ස්ටෝල් වෙනවා. දැන් ආයෙමත් tire වැටෙනවා. රූපවාහිනී channel නරඹන්න කලින් account එක active කරගෙන ඉන්න කියලා. ඇක්ටිව් කරන්නේ කොහොමද කියලා බලමු. මේ තිරේ අංකයක් දිස්වෙන්නේ ඒක තමයි අපේ කවුන්ට් නම්බර් එක වගේ තියෙන්නේ. අපිට කරන්න කියන්නේ ඒ නම්බර් එක හරි ෆෝන් එකකින් මැසේජ් එකක් දාන්න කියලා කියනවා. ඒගොල්ලෝ අර තිරේ යටින් දාලා තියෙන නම්බර් එකට. ඒක තමයි දැන් කරන්න ඕනේ. මම මේ ෆෝන් එක අරගෙන මේ තිරේ දිස්වෙන අංකේ මැසේජ් එකක් විදිහට ටයිප් කරන්න තමයි හදන්නේ. විශේෂයෙන් කියන්න ඕනි ඔයා මේ සීරියල් නම්බර් එක දාලා යවන ෆෝන් නම්බර් එක තියෙන්නේ ඒ නම්බරයට තමයි එකවුන්ට් එක මේ ෆ්‍රීසෙට් එකවුන්ට් එක රෙජිස්ටර් වෙන්නේ. ඔන්න මම සීරියල් නම්බර් එක ටයිප් කළ අවසානයේ මම දැන් දෙපාර චෙක් කරලා බලනවා අංකේ හරියටම හරියට මාතින් ලිය වෙලා තියෙනවද කියලා.
දැන් සිරියල් නම්බර එක ටයිප් කරපු මැසේජ් එක මන්දයි යවන්න හදන්නේ මේ තිරේ දිස්වන අංකයට. මේක තමයි අංකය 0.7633.668 තමයි යවන්න ඕනේ මැසේජ් එක. 0.7633.668. ඔන්න මැසේජ් එකත් ඇව්වා, ඩිලිවරි තුනා පෙන්නවා. බලමු දැන් ලේකේ මොනවද වැටෙන්නේ කියලා. ඔන්න අලුත්ම ප්‍රීසෙට් එක ඇක්ටිව් වෙලා රූප පේන්න, ඒ කියන්නේ channel පේන්න පටන් ගත්තා. වැඩි අමාරු නෑ, සරල වැඩ ටිකක් තමයි තියෙන්නේ. ඔයාලට තනියම කරගන්න පුළුවන්. බලමු අපි ඇක්ටිව් කරාට පස්සේ මොනවද අපිට පේන channel ටික එහෙම කියලා. ඔය වගේ චැනල් ටිකක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. සමහර අංකවල නම් චැනල් නැහැ. අපිට ටීවී චැනල් 64ට අමතරව රේඩියෝ චැනල් පහකුත් හම්බ වෙනවා. ඒ පහ අපි ගන්න කොහොමද කියලා බලමු. අපිට ලැබෙන ෆ්‍රීසෙට් රිමෝට් එකේ යටම වම් පැත්තේ කෙළවරේම බටන් එකක් තියෙයි රේඩියෝ කියලා. ඒ බටන් එක ප්‍රෙස් කරන්න. එතකොට අපිට ප්‍රීසෙට් එකේ තියෙන රේඩියෝ චැනල් ටික ලැබෙනවා. 101 ඉඳන් තමයි අපිට රේඩියෝ චැනල් වල අංක දකින්න ලැබෙන්නේ. 101, 102, 103, 104, 105 විදිහට. 101 සිරස FM, 102 YFM, 103 3FM, 104 රන් FM සහ 105 සුප්‍රීම් රේඩියෝ ලෙස තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඩෙකෝඩරේ සොෆ්ටවය එක තුළට ගිහි බලමු මොනාද අපිට කරන්තින වැඩ ඔප්ෂන් වැඩ කැලිටික. මේක අපිට උපරිම HD රෙසලූෂන් ලබා දෙනවා 1080p දක්වා. මේකේ ටීවී සිස්ටම් එක PAL සහ NTSC ක්‍රම දෙකටම තියෙනවා. ඒ වෙලාවට ආව නැත්තම් ඒක වෙන විදිහක් නෑ. ඒ හැමදාම
මේ ෆ්‍රීසෙට් ඩෙකෝඩරවලට පොඩි මිනිගේම් වර්ග පහක්කුත් අපිට සෙල්ලම් කරන්න හම්බෙන නොමිලේ. ඒවගේම සොෆ්ටවයර් අප්ඩේට් කරගන්න අපිට OTG එකක් පාවිච්චි කළ සහ සැටලයිට් තාක්ෂණය හරහාම අප්ඩේට් කරගන්න පුළුවන්. මේක පස්සුවඩ් එක විදිහට තියෙන්නේ බින්දු හතරක්. බින්දු හතර ගහපුවාම අන්ලොක් වෙනවා. එස් මැනුවල් අපිට අප්ඩේට් කරන්න පුළුවන් ඕනනම්. දැන් චෙකින් අප්ඩේට් යනවා. අප්ඩේට් එකක් තියෙනවා නම් පෙන්වන මෙතන. ඔමුකුත් අපිට අප්ඩේට් නැහැ. අපි කලින්ම අප්ඩේට් කරපු නිසා ඉතින් අපිට නෝ අප්ඩේට්ස් එනවා. ඔව් දැන් ඔය විදිහට තමයි අපි අලුතෙන්ම ෆ්‍රීසෙට් ඩෙකෝඩරයක් මිලදී ගත්තට පස්සේ ඒක අපි තනියෙන්ම ඇක්ටිව් කරගන්නේ. ඒක මේ ඔයාලා හැමෝටම ඉතාමත් පැහැදිලි කියලා මං හිතනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් වලින් අහන්න. ප්‍රීසෙට් එකකට සිග්නල් අල්ලගන්න හැටි මං කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා. තනියෙන් අල්ලගන්න බැරි නම් ඒකත් බලලා ට්‍රයි කරලා බලන්න. 100%ක් වැඩ කරන විදිහ. බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳී සිටියට.